මම විශේෂයෙන් කියන්න ඕනේ මොකද පහුගිය කාලේ විවිධාකාර දුරකථන ඇමතුම් සහ විවිධ දේවල් වලින් ඇහුවා මේ දේශපාලනයට සම්බන්ධ වෙන්න අය ගෙන්නන්නේ ඇයි කින්ද මන්ද කියන එක. නමුත් මූලික කාරණාව අපි කතා කරන විෂයට ඍජුව සම්බන්ධයක් තියෙනවා නම් අපිට ඉතින් එහා දේවල් ප්‍රශ්නයක් නැහැ. ඒ අර්ථයෙන් තමයි අපි අපි අද ආරාධනා කරේ සහ අද අපි මුණ ගැහෙන්නේ. S21 නැත්නම් කිලින් මැෂින් කියන චිත්‍රපටිය කාම්බෝජයේ සහ ප්‍රංශයේ සම නිෂ්පාදනයක්. මේක පැයකුත් විනාඩි 41ක් පුරා දිවෙන වාර්තා චිත්‍රපටයක්. මේ චිත්‍රපටිය 2003 මැයි 17 වෙනිදා තමයි පළවෙනි වරට මුදා හරින්නේ. මේක 2003 ඔක්තෝබර් මාසේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේදී මුදා හරින්නේ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඉතාම සුවිශේෂයි. ඔහු රිතිපන්. රිතිපන්ගේ ළමා කාලය ඔහු ළමයෙක් විදිහට මේ කැමරුජ් ගරිල්ලන්ගෙන් පැනලා ගිහිල්ලා දිවි බේරගත්ත කෙනෙක්. ඔහු මුලින් තායිලන්තයට යනවා, පසු ප්‍රංශයට යනවා. ප්‍රංශයට ගිහින් තමයි ඔහුගේ අධ්‍යයන වැඩිදුර අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. මේ කතාවට ඔබට ප්‍රවිෂ්ඨ වීමේ උපකාරකයක් විදිහට මම ඒකේ පසුබිම ඉතා කෙටියෙන් කිව්වොත් S21 කියන වදකාගාරය තුළ නිදහස් වෙච්ච ඉතාම අතලොස්සෙන් දෙදෙනෙක් මේ කතාවේ ප්‍රධාන ප්‍රස්තුතය බවට පත් වෙනවා. එක්කෙනෙක් වන්නාත්, අනිත් එක්කෙනා චුම්මේ. මේ චරිත දෙක ආශ්‍රයෙන් තමයි මේ කතාව දිගහැරෙන්නේ. මේ කතාවේ 1975-79 කියන වකවානුවේ දී සිදු වූ පොල්පොට් පාලන සමයේදී සිදු වූ මේ කඳවුර ගැන තමයි කතාවට යන්නේ. මම මීට වඩා දිග කතාවකට යන්නේ නැහැ. චිත්‍රපටිය බැලීමට ඉන් එහා කියන කාරණාවල් බාධා වෙන්න පුළුවන් නිසා අද අපේ ආරාධිත සුවිශේෂයි. ආරාධිත ගැන මම අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපි සාම්ප්‍රදායික කූලෝ එන ආරාධිත ගැන පුංචි හැඳින්වීමක් කරනවා. ඒ අර්ථයෙන් අපි කතා කරොත් අනුකම්පන් දිසානායක මහත්මයාගේ උපන් ගම ගලේවිල මෙතුමා මූලික අධ්‍යාපනය ලබන්නේ තමුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන්. එතුමා උසස් පෙළට තමුත්තේගම මහවිද්‍යාලයෙන් උසස් පෙළ කරනවා. එතුමා උසස් පෙළට විෂය විදිහට හදාරන්නේ ගණිත ධාරාවෙන්. එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 1991 ඇතුල් වෙනවා ඉංජිනේරු පීඨයට. දින කීපකින් එතුමා ඉවත් වෙලා එතුමා කැලණි විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. එතුමා 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තබන අවස්ථාවේ ශිෂ්‍යෙක් විදිහට දේශමාලනේ සම්බන්ධ වෙනවා. ශිෂ්‍ය අවධියේදීම සමාජවාදී ශිෂ්‍ය අංශයේ වැඩ කටයුතු සම්බන්ධ වෙනවා. 1997 සමාජවාදී ශිෂ්‍ය සංගමේ ජාතික සංවිධායකයා බවට පත් වෙනවා. 1997 දී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට පත් වෙන ඔහු 1998 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩලයට පත් වෙනවා. 1998 දී මධ්‍යම පළාත් සභා ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙලා 2006 දී පාර්ලිමේන්තුවට එනවා. ඊට අමතරව තව දිග කතන්දර ගොඩකට පස්සේ 2014 පෙබරවාරි මාසේ දෙවනිදා පැවතිච්ච ජනතා විමුක්ති පෙරමුණ ජාතික සමුළුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බවට පත් වෙනවා. මම අද අපේ මේ කාරණාවට පැමිණීම පිළිබඳව නැවත වරක් ඔබතුමාට ස්තුතින් දෙනවා. අද අපේ මාතෘකාව තියෙන්නේ මතකයේ අහිමිීමේ වේදනාව සහ ස්මරණයේ දේශපාලනයේ කියවීම. මම හිතනවා මේක කියවන්න මේ ගැන කතා කරන්න ඉන්න සුදුසුම කෙනාට අපි ආරාධනා කරේ. එහෙනම් මම තව ගොඩක් වෙලා ගන්නේ නැතුව අනුකම්පා දිසානායක මහත්මයාට ආරාධනා කරනවා මේ ආරම්භක දේශනය කරන්න. ස්තුතියි. අයිබෝවන් සියලු දෙනාටම පළමුකොටම ස්තුතිවන්ත වෙනවා. වාර්තා චිත්‍රපටයේ පෙන්නලා ඒ පිළිබඳ ගොඩනැගෙන සංවාදයට යම් අදහස් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව බෙහින් මේ සංවිධායක මණ්ඩලට ස්තුතිවන්ත වෙනවා. සුදත් සොහිරා මා හිතන්නේ
මේ වාර්තා චිත්‍රපටය මා වෙත ලබා දුන්නේ මීට මාසයකමාරකට පමණ පෙර. සතියකට සැරයක්වත් SMS පණිවිඩයක් කළා මගෙන් විමසනවා දැන් බැලුවද කියලා. මොකද අපි ගත කරන ශේෂ්ත්‍රත් එක බලපුවාම චිත්‍රපටයක් බැලීම සඳහා කාලය මිඩංගු කරගත හැකියි කියලා සැකයක් මම හිතන්නේ සුදස්සු විරට තියෙන්නේ නැති. එනිසා තමයි මම හිතර වැඩිපුර අපිට කතා බහ කරන්න හම්බුනේ SMS පණිවිඩ වලින් දුරකතරයට වඩා. කොහොම වුණත් මේ චිත්‍රපටයේ සූදානම් වර්තා චිත්‍රපටය අපට ලබා දීලා ඒ පිළිබඳ කරන සංවාදයට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක මණ්ඩලයට බේම ස්තුතිවන්ත වෙනවා. මදක් එක්ක Facebook එක පොඩි පෝස්ට් එකක් දාලා තිබුණා අනුර සිනමාව ගැන කතා කරයි කියලා. නෑ මම ආවේ සිනමාව ගැන කතා කරන්න නෙවෙයි. මොකද සිනමාව කියන ශාස්ත්‍රය පිළිබඳ කතා කරන්න මටත් වඩා අත්දැකීම් තිබෙනවා. එම ශාස්ත්‍රය යම් සංවිධානාත්මක අධ්‍යාපනය කරා හදාරන ලද බොහෝ පිරිස් ඉන්නවා කියලා මා විශ්වාස කරනවා. මෙතනත් එහෙම බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා හි සිනමා රූපික බව එහි නිමිත්ත එහි කැමරා කෝණ එහි අන්තර් සම්බන්ධය ඒවා පිළිබඳ ගොඩාක් කතා කරන්න මා සුදුස්සෙක් නොවන බව මා දන්නවා. නමුත් මා චිත්‍රපටි බලනවා. චිත්‍රපටි රස විඳිනවා. හැබැයි චිත්‍රපටි විචාරකෙක් නොවේ. කෙසේ වුවත් මේ S21 කියන සංකේත නාමයෙන් හඳුන් ලබන වදකාගාරය වටා ගොඩනැගුණු මෙම වාර්තා චිත්‍රපටය පිළිබඳ සාකච්ඡාවක් කරන්න යම් යුක්ති සහගත අයිතියක් තිබෙනවා කියලාත් මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම වාර්තා චිත්‍රපටය ගොඩනැගෙන්නේ 1975 අප්‍රේල් මාසේ 17 වෙනිදා බලයට පත් වුණු පොල්පොට් පාලනය 1979 ජනවාරි මාසේ 7 වෙනිදා දක්වා දියත් වෙනවා. ඒ පාලනය තුල යම් නිශ්චිත වද කඳවුරක් තුල ඇති වී සිදුවීම් සහ වද බන්ධනයට ලක් වූවන් සහ වදකයින් අතර කෙරෙන ආත්මීය බන්ධනය ආත්මීය විවෘතකරණය මෙම වාර්තාගත චිත්‍රපට මෙම වාර්තා කරන චිත්‍රපටය හරහා ප්‍රකාශයට පත් වෙමින් තිබෙනවා. එතන කාම්බෝජය ඉන්දු චීන රාජ්‍යයන් ගත්තොත් වියට්නාමය ලාඕසය කාම්බෝජය එයින් විශේෂයෙන්ම කාම්බෝජය ලෝකේ පුරා එක් වකවානුවේදී ආන්දෝලනයට තුඩුන් රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණා. කොමියුනිස්ට්වාදයට එරෙහිවත් කොමියුනිස්ට්වරුන්ට එරෙහිවත් විශාල ලෙස උලුප්පා දක්වන ලද පෙන්වා දෙන ලද පාලනය තමයි 1975 අප්‍රේල් මාසේ 17 වෙනිදා සිට 1979 ජනවාරි මාසේ 7 වෙනිදා දක්වා දියත් වුණු පොල්පොට් පාලනය. ලෝකේ බොහෝ වාමාංශික ව්‍යාපාරයන් වෙතත් බොහෝ මානවවාදී ව්‍යාපාරයන් වෙතත් පොල්පොට් ලේබලය පොල්පොට් පාලනය අලවන්නත් ලේබල් ගසන්නත් උත්සාහ කරලා තිබුණා. එනිසා කාම්බෝජය පිළිබඳ යම් විවෘත සාකච්ඡාවකට ඉඩ ප්‍රස්ථා ලැබීම මම හිතන්නේ වඩාත් උචිත අවස්ථාවක් ලෙස සලකනවා. කාම්බෝජ ඉතිහාසය දිගු ඉතිහාසයකට උරුමකම් කියන කාම්බෝජය. භාරතය කේන්ද්‍රකර ගොඩනැගුණු චම්පා රාජධානිය දක්වා දිගු ඉතිහාසයක් කාම්බෝජයට තිබෙනවා. කාම්බෝජයේ සියවස් ගණනාවක් පාලනය වුණේ කෙමරවරු. ඒ කියන්නේ කාම්බෝජ ජාතිකයන් විසින් තමයි කෙමර ජාතිකයන් විසින් තමයි කාම්බෝජයේ සියවස් ගණනාවක් පාලනය වුණේ. නමුත් ඒ දුර්වල පාලනයක් නෝ. කාම්බෝජයේ ඉතිහාසයේ කවදාවත් ශක්තිමත් පාලනයක් තිබුණු අවධියක් අපි දකින්නේ නැහැ. ඒ නිසාමත් කාම්බෝජයේ සිද්ධ වෙච්ච දේ තමයි අසල ලෙස වියට්නාමයේ තායිලන්තයේ ඍජු ආක්‍රමණයන්ට විවිධ අවස්ථාවල කාම්බෝජය පත් වෙලා තිබුණා. ඔවුන්ගේ පාලනයට නතු වෙච්ච ඉතිහාසයේ අවස්ථාවක් තිබෙනවා. නිශ්චිත වශයෙන්ම ගත්තොත් 1887 දී
කාම්බෝජය පංස අධිරාජ්‍යවාදයට අධිරාජ්‍යවාදී විසින් මුළුමනින්ම යටපත් කරගන්නවා 1887 දී අපේ රට 1896 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් යට කරගෙන 1815 මුළුමනින්ම යටපත් කරගත්තා හා සමාන ලෙස 1887 දී කාම්බෝජය ප්‍රංශ අධිරාජ්‍යවාදීන් විසින් යටපත් කරගනු ලබනවා නමුත් අපේ රටේ වගේම ආරම්භයේ සිටම ප්‍රංශ අධිරාජ්‍යවාදයට එරෙහිව විමුක්ති අරගලයක් පැන නැගුණේ නැහැ මොකද කම්බෝජි ඉතාමත් පසුගාමි කුසිකාර්මික රාජ්‍යයක් ඉතාමත් පසුගාමි එය යන්ත්‍ර අලුත් යන්ත්‍ර සූත්‍ර ඇතුළු නොකරන ලද අලුත් බීජ සොයා නොගන්නා ලද සාම්ප්‍රදායික කුසිකර්මාන්තය මත යෙපුණු පසුගාමි කුසිකාර්මික රාජ්‍යයක් ලෙස තමයි කම්බෝජි පැවතුනේ ප්‍රංශ අධිරාජ්‍යවාදීන් යටපත් කරගත්තත් ප්‍රංශය උත්සුක වුණේ නැහැ උත්සාහ කරේ නැහැ කාම්බෝජයේ යලි අලුත් ධනේශ්වර සබඳතා ඇති කරන්න යන්ත්‍ර සූත්‍ර කලමනාකරණය විද්‍යාව අලුත් දේ කාම්බෝජයට කැඳවාගෙන ඉන්න කිසිසේත්ම කටයුතු කරේ නැහැ ප්‍රංශය ඊට පස්සේ අපි දකිනවා දෙවන ලෝක යුද්ධයේ ආරම්භය සමගම ඒ කලාපයේ බොහෝ රාජ්‍යයන් ජපානය යටත් විජිතයන් බවට පත් වෙනවා අනතුරුව කාම්බෝජයේ ජපානය යටත් විජිතයන් බවට පත් වෙනවා 1945 දෙවන ලෝක යුද්ධ නිමාස සමගම කාම්බෝජය ප්‍රංශයට ප්‍රංශයේ සමූහාණ්ඩුවට යටත් ස්වයංපාලිත ප්‍රදේශයක් ලෙස නම් කරනවා ඔබ දන්නවා 1945 ලෝක යුද්ධෙන් පසුව යුද්ධයේ ජයග්‍රහයි පිළ මිතුරු පිළ විවිධ සීමා මායිම් සහිතව රාජ්‍යයන් බෙදාගනු ලැබුවා. එහි එක් රාජ්‍යයක් ලෙස තමයි කාම්බෝජයේ ප්‍රංශ සමූහ ආණ්ඩුවේ ස්වයංපාලිත කලාපයක් ලෙස ඇතුළත් කරගනු ලබන්නේ 1945 දෙවැනි ලෝක යුද්ධයේ අවසන් වීමත් සමගම. නැවත ප්‍රංශයේ නිදහස පිළිබඳ සටනක් පටන් ගන්නවා සීනුක් කියන රාජ්‍ය පරම්පරාවේ උරුමන් තියෙන සීනුක් කියන කුමරා කාම්බෝජයේ නිදහස් රාජ්‍යයක් හැටියට ප්‍රකාශයට පත් කරනවා 1957-53 දී 53 නොවැම්බර් මාස පමණ අවධියේදී ප්‍රංශය කාම්බෝජය අත්හැරලා යනවා කාම්බෝජයේ නිදහස් ස්වාධීන රාජ්‍යයක් හැටියට තමගේ නායකත්වය තෝරා ගැනීම සඳහා මැතිවරණයක් පවත්වනවා එම මැතිවරණදී සීනුක් එහි නායකත්වයට ලබා ගන්නවා 1960 දී ජනමත විචාරණයක් තියෙනවා 1960 ජනමත විචාරණ තියන්නේ සියනු කුමරා ඔහුගේ ජීවිතාන්තය දක්වා නායකත්වය හැටියට තෝරාපත් කරගන්නවා දැන් 1960 ජනමත විචාරණ ජනතාව විසින් ඡන්දෙ දීලා අපි දන්නේ ඡන්දෙ මොන ආකාරයට දුන්නේ කියන්නේ නමුත් ජනමත විචාරණයේදී ප්‍රකාශයට පත් වෙනවා සියනු කුමරා ජීවිතාන්තය දක්වා එහි නායකත්වය ඔබ වුණායි කියලා මෙන්න මේ කාලවකවානුව තුළ තමයි KPRP කියන කාම්බෝජ මහජන විප්ලවකාරී පක්ෂය ගොඩනැගෙනවා 1951 දී එතකොට පොල් පොට් ශිෂ්‍යත්වයක් අරගෙන ඔහු අධ්‍යාපනය සඳහා ගොස් තිනවා ප්‍රංශයේ විවිධ ශිෂ්‍ය අරගලවලට පොල් පොට් සම්බන්ධ වෙනවා ඔහුගේ ශිෂ්‍යත්වය අහෝසි කරනු ලබනවා පොල් පොට් ඇවිල්ලා මෙම 1950 දශකයේ මැද භාගයේ වතර වෙනකොට KPRP කියන කාම්බෝජ මහජන විප්ලවකාරී පක්ෂයේ සමාජිකත්වයේ ලබා ගන්නවා 1962 දී පමණ එහි හිටපු ලේකම්වරයා රහසිගත ලෙස ඝාතනය වෙනවා ඝාතනය වුවාට පසුව KPRP සංවිධානයේ නායකත්වයට පත් වෙනවා පොල් පොට් 1970 දී එතකොට අපි දන්නවා වියට්නාමය ආක්‍රමණය කරලා තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ විසින් උතුරු වියට්නාමය බේරගෙන තිබෙනවා දකුණු වියට්නාමය ඇමරිකන් අධිරාජ්‍යවාදයට යටත් වූ කොටසක් හැටියට තමයි තිබෙන්නේ දකුණු වියට්නාමයේ බෝඩර් එක තමයි තියෙන කාම්බෝජියට ඒතර
උතුරු වියට්නාමීය හෝචිමින් ලගේ අරගලය විසින් නිදහස් කරගෙන තිබුණා වියට්මන් ගරිල්ලා වරුන් විසින් දකුණු වියට්නාමීය නිදහස් නොකරගත්තු ඇමරිකන් යටත් යුද්ධයකට පැවතුණා මේ ඇමරිකාව බෝම්බ දැමීම හේතු කොටගෙන 1960 දශකයේ අගභාගයේ විතර වෙනකොට කාම්බෝජිය මොකද වියට්මන් ගරිල්ලා වරු ගොඩක් කාම්බෝජිය සීමා මායිම් වල සැඟවිලා හිටියා අවිය ආයුධන් හිටියා කාම්බෝජිය 150,000කට අධික ජනතාවක් ඇමරිකන් එක්සත් ජනපදයේ බෝම්බ හෙලීම විසින් ඝාතනය වෙනු ලැබුවා 1970 දී සීනු කුමරා යුරෝපයේ සංචාරයකට යනවා මේ සංචාරය ඇතුළත කුමන්ත්‍රණ සිදු වෙලා ඔහු තමයි අග්‍රාමාත්‍යවරයා ලොන් නොල් කියන L O N N O L ලොන් නොල් කියන අග්‍රාමාත්‍යවරයා ඔහු ආරක්ෂක ඇමතිවරයා ඔහු කුමන්ත්‍රණයකින් බලය අත්පත් කරගන්නවා 1970 දී එත එය එක්සත් ජනපදයට ගැති එක්සත් ජනපදයට එක ගැට ගැහුණු ඍජු පාලනයක් කාම්බෝජිය ස්ථාපිත වෙනවා මේට එරෙහිව කැමරුත් ගරිල්ලාවරු KPRP සංවිධානයේ සටන් කරන්න පටන් ගන්නවා 1975 දී වියට්නාම් යුද්ධය ඇමරිකන් එක්සත් ජනපදයේ පරාද වෙනවා පරාද වෙනවත් එක්කම ඇමරිකා වියට්නාමයේ අත්තරලා යනවා යනකොට තවදුරටත් කාම්බෝජියට කාම්බෝජී ලොන් නොල් නොල් කියන අග්‍රාමාත්‍යවරයාට එහි නායකත්වයට ඇමරිකන් එක්සත් ජනපදයේ සහාය අහිමි වෙනවා සහයම් අහිමි වෙනවත් එක්කම දුර්වල වෙන්න පටන් ගන්නවා ඔහුගේ පාලනය ඒ වෙලාවේදී KPRP සංවිධානයේ බලය අත්පත් කරගන්නවා 1970 සිට ක්‍රමානුකූලව ග්‍රාමීය ප්‍රදේශ මූන් විසින් අත්පත් කරගෙන යනවා ග්‍රාමීය ප්‍රදේශවල විශේෂයෙන් සුළු ගොවීන් ඔවුන්ට විශාල පක්ෂපාතිත්වයක් දක්වන KPRP වරුන්ට විශාල පක්ෂපාතිත්වයක් දක්වන සුළු ගොවීන් හැබැයි බොහෝ පිරිස් ගම්මාන අත්තරලා නගරයට නොම්පෙන් කියන ඔවුන්ගේ අගනගරය කරා විශාල පිරිසක් එන්න පටන් ගන්නවා කොතරද කියනවනම් 1970 දී නොම්පෙන් නගරයේ ජනගහනය 106යි 1975 වෙනකොට නොම්පෙන් නගරයේ ජනගහනය 120 දක්වා ඉහළ යනවා. පුද ග්‍රාමීය වාසී KPRP ඒ කියන්නේ කැමරිත් ගරිල්ලාවරුන් විසින් අත්පත් කරගන්නා ගම්මානවල ඒට ඔකඟ එකඟ නොවන බොහෝ පිරිස් නගරය කරා ඇදෙන්න පටන් ගන්නවා. දැන් 120ක ජනගහනය. ඒ කියන්නේ 70 ලක්ෂ 6ක් වූ ජනගහනය 120ක් බවට පත් වෙනවා. 1975 අප්‍රේල් මාසේ 17 වෙනිදා කැමරුත් විසින් කැමරුත් ගරිල්ලන් විසින් නොම්පෙන් නගරය යටපත් කරගන්න. නොම්පෙන් නගරය යටපත් කරගෙන ඔවුන් නොම්පෙන් නගරය යටපත් කරගෙන එහි ජාතික ගුවන් විදුලියෙන් නුන් ප්‍රකාශයක් කරනවා. සහෝදරවරුනි, සහෝදරීනි, මහත්වරුනි, නෝනාවරුනි, රජයේ නිලධාරීනි. නොම්පෙන් නගරය මුදවා ගැනීම වෙනුවෙන් සටන් වදින්න පෙරටින් ඒ තමයි 1917 අප්‍රේල් මාසේ 1975 අප්‍රේල් මාසේ 17 වෙනිදා කාම්බෝජිය ජාතික ගුවන් විදුලිය ප්‍රකාශයි. ඔවුන් නොම්පෙන් නගරේ අත්පත් කරගන්නවා. ඊටසේ ඔවුන්ගේ දැක්ම බවට පත් වී තිබුණු සියල්ල අලුතෙන් නිර්මාණය කිරීම. පැරණි දේ සියල්ල විනාශ කිරීම. නොම්පෙන් නගරේ 120ක් වූ ජනයා අප්‍රේල් මාසේ 17 වෙනිදා සිට පළවා හරින්න පටන් ගන්නවා ගම්මානවලට. ඔක්කොටම යන්න කියන ගම්මානවලට. ගිල්ල කුඹුරු වැඩ කරපල්ලා ඒ ගොවිතැන් කුස්කර්මාන්තයේ දීපල සියල්ල පළවා හරිනවා. පළවා හැරීම සඳහා කරන ගැටුමේදී 20,000කට අධික ප්‍රමාණයක් ඝාතනය වෙනවා. නොම්පෙන් නගරේ හිස් කිරීම සඳහා සමහර අය සැඟවී යනවා. සමහර අය ඝාතන ලක් වෙනවා. සමහර අය මගදී සාගතින් මිය යනවා. සමහර අය දිරිගු දිරිගුර්ගවල ගමන් කිරීම හේතු කොටගෙන නොම්පෙන් නගරේ හිස් කිරීම හේතු කොටගෙන 20,000කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය වෙනවා. නොම්පෙන් නගරේ හිස් කිරීමෙන් පටන් ගත්තු ඝාතනය 1979 ජනවාරි මාසයේ 7 වෙනිදා වෙනකොට 120ක් ඝාතනය වෙනවා. එතකොට එහි ජනගහනය 117යි කාම්බෝජිය ජනගහනය. 117න් 120ක් කෙමරු ජුරින් විතරක් පමණක් නෙවෙයි සාගතයෙන් ලිඩ රෝගවලින් පීඩාවන්ගෙන් සහ ඝාතනයන්ගෙන්
කාම්බෝජීමියන් ආසන්න වශයෙන් ගත්තොත් පැවති ජනගහණයෙන් 4න් 5ව 25 ඒ අප්‍රේල් මාසෙ 75 අප්‍රේල් මාසෙ 17 වෙනිදා ඉඳන් 79 ජනවාරි මාසෙ 7 වෙනිදා කියන අවුරුදු 4කට ආසන්න කාල පරිච්ඡේදය ඇතුළත මේ යනවා අන්නේ එම කාලවකවානුවේ එක්කේද වාචකයක් පෙන්눔 කරන තැන තමයි S21 කියන සංකේත නාමයෙන් හඳුන්වලද කඳවුර. ඒ කඳවුර පළමු පාසල. ඒ පාසල තමයි කඳවුරක් බවට පත් වෙන්නේ. අද ඒක කෞතුකාගාරය. බටලන්ද පළමුව පොහොර ගබඩාව. පසුව වදකාගාරය. එළිය කන්ද පළමුව නේමාසිකාගාරය. දෙවනුව වදකාගාරය. අනුරාධපුරයේ ඉහළගම වී ගබඩාව පළමුව වී ගබඩාව දෙවනුව වදකාගාරය S1 සංකේත නාමයෙන් හඳුන්වන ලද කඳවුර පළමුව පාසලක් දෙවනුව වදකාගාරය තුන්වෙනුව කෞතුකාගාරය දැන් කෞතුකාගාරය මේ 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 වාර්තා චිත්‍රපටයේ ප්‍රවිෂ්ඨ වෙන්නේ මෙම වදකාගාරයේ 17,000කට අධික සිරකරුවන් අත්අඩංගුවට ගන්න ලදායක ඝාතනය කර ඉතිරි වෙන 11ක් අතර නාත් කියන චිත්‍ර ශිල්පියත් වන් නාත් කියන චිත්‍ර ශිල්පියත් චුම් මේ කියන සාමාන්‍ය පුරවැසියත් ඒ වදකාගාරයෙන් නිදහස් වූ අය හැටියට ඉන්නේ වාර්තා චිත්‍රපටේ පටන් ගන්න ඔවුන් වදකා ඔවුන් ඒ කෞතුකාගාරයට නැවත ප්‍රවිෂ්ඨ වෙන මොහොතේදී ඒ ප්‍රවිෂ්ඨ වෙන මොහොත ඔබ හිතනවා ඔබගේ ජීවිතයේ තිබේද නැතිද කියලා මධ්‍යස්ථානයක ඔබට මුණ ගැහෙන ඔබගේ ජීවිතයේ අන්තරුතම පරිච්ඡේදයට මුහුණ දීපු සම්දිස්ථාන මධ්‍යස්ථානයක ඔබට මුණ ගැහෙන ඔබත් එක්ක බොහෝ සුසුම්ගත් මිනිසු අහිමි කරන ලද මධ්‍යස්ථානයක ඔබට මුණ ගැසෙන ඔබත් එක්ක එකට නිනලද බොහෝ මිනිසුන් ඔබ ඉදිරියේ ඝාතනය කරන ලද මධ්‍යස්ථානය ඔබට මුණ ගැසෙන ඔබත් ඉන්නා ලද එම මධ්‍යස්ථානට ඇතුල් වීම මොනතරම් මානසික ආතතියක් පීඩාවක් ගෙන දේවිද චුම් මේ වෙත එම මානසික ආතතිය එම මානසික පීඩාව ගෙනත් දෙනවා එතකොට නාත් කියනවා අපි වාසනාවන්ත බෝ අපි බොහෝ වාසනාවන්ත බොහෝ පිරිසක් මිය ගියපු තැන අපි ඉතුරු වී සිටිනවා කනගාටුන වෙන්න මිත්‍රයා බොහෝ පිරිසක් මිය ගියපු තැන මා ඉතිරිව සිටිනවා එය නාත්ගේ නාත් කියන චිත්‍රපට කරුවාගේ හෝ මේ නාත් කියන චිත්‍ර ශිල්පියාගේ හෝ චුම් මේ කියන සාමාන්‍ය පුරසියාගේ විශේෂ හැකියාව නෙවෙයි. පිරිසක් ඝාතනය වුණා අහඹුලෙස පිරිසක් ඉතුරු වුණා. පිරිසක් ඝාතනය වුණා අහඹුලෙස මා ඉතුරු වුණා. මා ඝාතනය වූ පිරිස වෙනුවට ඉතුරු වූ පිරිසට තීරුණා. නාත්කින මා ඉතුරු වෙන චිත්‍රපටික මා ඉතුරු වෙන චිත්‍ර ශිල්පියෙක් නිසාම නෙවෙයි. කාට හරි කියන පුළුවන් නාත් ඉතුරු වෙන චිත්‍ර ශිල්පියෙක් නිසාද නෑ. ඔහුම කියනවා මට වඩාත් වැඩි දක්ෂතාවයන් තිබුණ මටත් වඩා වැඩි හැකියාවන් තිබුණ චිත්‍ර ශිල්පීන් ඝාතනය වුණා ඒ නිසා නාත් ඉතුරු වෙන චිත්‍ර ශිල්පියෙක් නිසා නෙවෙයි මා ඉතුරු වෙන්නේ මාගේ විශේෂ දක්ෂතාවයක් නිසා නෙවෙයි මට වඩා දක්ෂකම් තිබුණ මට වඩා හැකියාවන් තිබුණ මට වඩා මානව වර්ගයා පිළිබඳ අචල ප්‍රේමයක් තිබුණ මිනිසු මිය ගියා නාත් ඉතුරුණ හා සමාන ලෙස අප ඉතුරු වී තිබෙනවා. ඉන්පසුව වදකාගාරයේ දියත් වෙන්නේ ඔවුන්ගේ සටහන්, ඔවුන්ගේ කට උත්තර, ඔවුන්ගේ ඡායාරූප, ඔවුන් අත්අඩංගුගත් ආකාරය, ඔවුන් ගෙනෙන ලද ආකාරය, ඔවුන් වදබන්ධන ලක් කරන ආකාරය. ඉන්පසුව එම වදකාගාරයේ මුරකරුවා, එම වදකාගාරයේ
ඡායාරූප ශිල්පියා එම වාදකාගාරයේ වෛද්‍යවරයා ඔහු අපූර්ව වෛද්‍යවරිය ඔහුගේ පාඨමාලාව මාස 3යි දින 20යි සියලු බෙහෙත් පිට රටින් ගේනනක ආනයනය කරා ඔහු අපූර්ව සී විටමින් වර්ගයක් නිෂ්පාදනය කරන්න ඉගෙනගෙන තිබුණා ඒ සීනි පිටි සහ විනාකිරි මිශ්‍ර කොට සී විටමින් හදනවා ඒ දොස්තරවරයා ඔහු තමයි වදකාගාරයේ දොස්තරවරයා ඔහුගේ පාඨමාලාව මාස 3යි මට මතක දින 5ක් හෝ 20ක් ඔය ඒ පාඨමාලාව හදාරපු වදකාගාරයේ වෛද්‍යවරයා විනාකිරි පිටි සහ සීනි මිශ්‍ර කොට සී විටමින් පිටි නිෂ්පාදනය කරනවා ඔහුගේ කාර්යභාරය බවට පත් වී තිබුණි මියගේ කෙනාගේ සලකුණු මොනවද පහර දීන් තිබුණේද කළු වී තිබුණේ කොතනද නිල් වී තිබුණේ කොතනද මියගිය අය වාර්තා කිරීම එකම කාර්ය බවට පත් වී තිබුණා එක මොහොතක කෙනෙක් මිය යනවා පයින් ඇවිල්ලා ගහලා කියනවා අපි උඹ ජීවත් කරන්න උත්සාහ කරනකොට උඹ මිය ගිහිල්ලා කියලා අපි උඹ ජීවත් කරන්න හදනකොට උඹ මිය ගිහිල්ලා රස වදක ඒ වද වද බන්ධන ලක්කුවන් ඔව් නාට්‍ය අනුසාරේ ඒ සැබෑ භූමිය තුල වද බන්ධන ලක් කරපු ආකාරය ඔවුන්ට ඒ සඳහා කරලද දී ඒ සඳහා වුන් කරලද මෙහිම් පිළිබඳව ඔවුන් සවිස්තරාත්මක දෙයක් ඉදිරිපත් කරනවා වද බන්ධනයට ලක්කුවන් සහ වදකයන් එම ස්ථානයේ එකට මුණ ගැසෙනවා එය සාමාන්‍ය සිදුවීමක් වෙන්නේ නෑ ඒ චිත්‍රපටයක් නොවේ ඒ වාර්තා වැඩසටහනක් පමණ වාර්තා චිත්‍රපටයක් වෙන නිසාම ඒ හැඟුම් ඒ කම්පණය ඒ විදිහට අපිට ඇතුළත් නොවෙන්න පුළුවන් ඒ චිත්‍රපටයක් වුණා නම් මට දැනෙනවා එතෙන්ට යන සංගීතය මොකක්ද එතෙන්ට එන අංග චලනය මොකක්ද එතෙන්ට එන මියුනි ඉරියව මොකක්ද කියලා අපිට හොයාගන්න පුළුවන් හැබැයි මේක වාර්තා චිත්‍රපටයක් නමුත් ඔබ හිතන්න වද බන්ධනයේ ලක් කරන තැනක වද බන්ධනයේ ලක් වූවන් සහ වදකයන් එම තැනම එකට මුණ ගැසෙනකොට කවරාකාර කම්පනයක් හැඟීමක් අපිට ඇති කරයිද වාර්තා චිත්‍රපටයක අපිට ඒ විදිහටම දකින්න බේක වාර්තා කරන පමණක් නිසා ඉන් අනතුරුව ඔවුන් අතර සංවාදයක් දියත් වෙනවා අවසානයේදී මායි සංවාද ගැන කියනවා නාත් මෙහෙම කියනවා ඔබලා මිනිස්සුන්ට බොරු කීමට බල කරන නීතියක් හඳුන්වා දුන්නා. ඒ ඔබ වැනි ප්‍රශ්න කරන්නන්ට බොරු කීමට නෙවෙයි කිරීමට නෙවෙයි. අපි අපිමට බොරුකාරයන් කරගන්නයි. අපි කිසිසේත් නොදන්න පුද්ගලයන් පාවා දුන්නා. අපි කිසිදු නොකල ක්‍රියාවක් පාපොච්චාරණය කරා. ඔබලගේ නීතිය මොකක්ද? අපිට බොරු කරන්න බල කරා. අපි කවදාවත් නොකල යන නොකරන ද සිදුවීම ක්‍රියාමාර්ගයකට අපි හවුල් කියලා කියන්නේ සිද්ධ වුණා. उबला बुरु कार वदरणी केमरूज सामाजिक मिसेकन प्रश्नकट देखें वदबीन लखरण कर्नाट इम पीडन तत्व तिबुन तत्व अबट तिबुन उबत्ति अपत्ति उत्तर दुंडिने मम विश्वासक निहेवनी पिलुतुराहली लबुन कौरव कथा क्यूवे उत्तर दुनिने मम विश्वासक लबुन एत उना बोर उना उत्तर दीयुतिबुन एत्त बुरद बेटकने उत्तर दीयुतिबुन एक पीलिगण्य तत्व नवतत्नात्मसेकिन किसीम मनुस्सत्व कितुर्वेला तिबुनेम नेद्द किसीम मनुस्सत्व कितुर्वेला तिबुन नेद्द अपट कथांधर गोतान्न सिद्धुना खान की ओबला मुनु मुनिसत मनुसत्व पोटी पट्टम कला नाक नेमत की ओबाप कूडुवल देम आहार दुनिने अपि जीवत्तेन मलमिनी वगे मिनी एक्वत सतेक्वत नेवे एत्तटम ओबला उन्न रगेन गोस मरा दमन विट ओउन तवदुरुटत मिनिसुन्न सिटियेने ओउन अरंगिल्ला मरणकोट ओउन मिनिसुन्न नेवे ओबला कियनवा नम ओबट एसे किरीमट सिद्धुवे की करवीमट सिधुवीम निशा किल नैतिना मेरुम कैमट मेरुम कन्नट सिधुनुभव किल ए आपे युक्ति लोके अवसान किसीधु परमादर्श कितुर्वण उबट कियन्न पुलुवन्ना उबे से नुकरना मरादमन भव
ඔබට කියන්න පුළුවන් නම් ඔබ ඒසේ නොකරන නම් ඔබට දඬුවම් ලබා දෙන බව පරමාදර්ශක ඉදිරි වෙන්නේ කිසිදු පරමාදර්ශක ඉදිරි වන්නේ නැහැ මානව හෘද සාක්ෂියක් ඉදිරි වන්නේ නැහැ අපි මිනිසා සතුන්ගෙන් වෙනකොට හඳුනා ගන්න මිනිස්සු මිනිස්සු සත්තුන්ට වඩා වෙනස් මිනිස්සු සත්තු වෙන සත්තුන්ගෙන් වෙනස් කොට ආසය මිනිස්සු මනුස්ස වර්ගයා මිනිස්සු මනුස්ස වර්ගයා සතුන් බවට නැතිනම් සත්තුන්ටත් අන්ත තත්වයකට හරවන්නේ නම් කිසිදු නිවර්දයක් සිදුවන්නේ නැහැ විනාශේ යන වචනේ ගත්තොත් ඒට පූර්වත්වයට වඩා වැඩි දෙයක් ඝාතනය වචනේ තුල පවා ආචාර ධර්මක බවක් තියෙනවා ඝාතනය කියන වචනේ තුල ආචාර ධර්මක බවක් තිබෙනවා එහෙත් විනාශය තුල කිසිදු මනුස්සත්වයක් ඉතිරි නැහැ අප දූවිලි බවට පත් වෙනවා සුළඟේ හැමන දූවිලි අංශු විතරක් ඉතිරි වෙනවා මෙතන සිදු විනාශයක් ඝාතනයටත් සදාචාරයක් තියෙනවා මුත් මෙතන සිදු වී තිබෙන්නේ මහා විනාශයක් ඒන් තමයි ඕනුන්ගේ සංවාදය හමාර කරන්නේ දැන් අපිට මුණ ගැහෙන්නේ එම වදකයන් සහ වදයට වාජනය කරන්නන් තමයි අපිට මුණ ගැසෙන්නේ හැබැයි ඊට වඩා එහා ලොකු ලෝකයක් තියෙනවනේ ඔහුගේ දෙමව්පියන් ඔහුගේ සහෝදරවරු ඔහුගේ ඥාතීන් ඔහුගේ ජීවිත කුමක් අපිට වදබන්ධනයන් නුවන් ඔහුගේ ඔහු මුහුණ දීපු අධ්‍යක්ෂකීම් අපිට විදාපෙන්නවා හැබැයි එතනින් එහා සමාජයේ ඔහුගේ දෙමව්පියන් ඔහුගේ ඥාතීන් ඔහුගේ හිතවතුන් ඔහුගේ මිත්‍රයින් කවරාකාර තත්වයකට මුහුණ දෙන්නේ නැත්ද මා කියන කුඩා උදාහරණ කීපයක් අධ්‍යක්ෂකීම් කීපයක් මේක පළමු වතාවට ප්‍රසිද්ධිය කියන්නේ මා හිතුවා මේක කියන්න පුළුවන් උචිතම අවස්ථාව මෙතන කියලා මීට පෙර වැඩිම වුණොත් මා පුද්ගලිකව දෙදෙනෙකුට පවසලා ඇති මේ ආරක්ෂා කළ යුතු කරුණක් කියා මෙතෙක් මා විශ්වාස කරපු නිසා සුදස්සෝයුර හඳුනා දුන්නා පරිදිම අපි ඊට ඈත ග්‍රාමවල ඉපදිච්ච මිනිස්සු ගම්වල තිබෙන ගැටුම් अपे जीवित वलक तिबुनु गम्मल तिबुनु पीडने अपे जीवित वलक तिबुनु गम्मल तिबुनु नीरस रलु ए जीवित अपे जीवित वलक तिबुनु अपे अप्पच्ची लोकु परंपरावक ने ओगे ज्ञातीन एक्केने दिन्ने कर किसी एक मादाने ने अपे अम्माट लोकु परंपरावक परंपरावक केला केने में पिरिसक की दिया है तगत उत्तर विशाल तमंगे स्वामी इल कर पीडेंट उत्तर बेरू ये गमटावा मिनिंदूर महात्मे काल इडंबिदन ये मिनिंदूर महात्म अनियम सबदावे गुड नगागने तामकुडावधि मट सामीन वगे मतक ये मिनिंदूर महात्य पुंजम यना गमल कथाऊना सुमन पेन लगे लगे मतक ऐट हिटिया दूर दिदिने सह तुम दिदिने एक पुते अपे अम्म हदागत ओह विपुदुने मारत मासे पलविद ममी पुदुने नवंबर मासे विस्यात्रविंद एकमा वृद्धे एक दस हटाटी अपि दिन्नामगी एकम पासरट एकम पांति आसन्न पुटु देगी अपि दिन्ना निदागत्ते एक एंदी अपि दिन्ना पाडंकरे एक कुप्पिलाम අපි දෙන්න තරහ වුණොත් දෙන්නම එකට පිටත් වෙනවා ගෙදරින් ඉස්කෝලේට යන්න. යාළුවෙක් අතරමැද හම්බුනාම තුන්වෙනි කෙනා හරහා අපි දෙන්න කතා කරනවා. එතකන් කතා නොකර යනවා. අතරමැදියෙක් හම්බුනම කතා කරනවා. සාමාන්‍ය පෙළට අපි දෙන්න එකට වාඩි වුණා. ඔහු විද්‍යා විෂයන් තෝරගත්තා මා ගණිත විෂයන් තෝරගත්තා. අපේ පාසලේ විද්‍යාව සහ ගණිතය කියලා බෙදන්න තරම් ළමයි ගොඩක් හිටියේ නෑ. අපි එකම පන්ති ඔහු බයෝ සූලජි සහ බොට්නි විෂයන් දෙක ඒ කියන්නේ
උද්භිත විද්‍යාව සහ සත්ව විද්‍යාව විෂයන් දෙකට ඔහු වෙනම යනවා අපි සුද්ධ ගණිතය සහ විවහාර ගණිතය විෂයන් දෙකට වෙනම යනවා එකට ඉඳගෙන භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව අදාරන ද ඒ ලෙවල් වලත් අපි දෙන්න එක ළඟ අපි දෙන්න දේශපාලනට යන්නේ එකට 1989 පෙබරවාරි දෙසැම්බර් මාසේ 15 වෙනි දින මට ඇසෙන වෙඩි සද්ද මානිය ඔහුට වෙඩි තබා ඝාතනය ඔහු සහ මගේ කිට්ටුම මිත්‍රයා පාසලේ පියමසිරි ඔවුන් එප්පාවල ඇඳගල බෝගා ගාව ටයර් සායක දාලා විනාශ කරා මා ගෙදරට පණිවිඩය ගෙනියනකම් මා ගෙදරට ගොස් ඉන්නවා පක්ෂෙන් පණිවිඩය එනකම් මා දින 10කට වඩා පසුව පක්ෂෙන් පණිවිඩය ආවා අයියා අත්අඩංගුවට අරගෙන කියලා මරා දෙමුවා කියන වෙයි ඒ අයියා හොයන්න අපේ අම්මා පුංචි අම්මා පන්සල් වල බෝධි පූජා පැවැත්තුවා කෝවිල් වල බාර ආහාරම් සාත්‍රකරුවන්ගෙන් සාත්‍ර ඇහුවා. රමයන් මේ සාත්‍ර කියන අයගෙන් පේන ඇහුවා. විටක කියනවා අඳුරු කරන ලද කුටියක ඉන්නවා කියන. අම්මයි පුංචි අම්මයි හිතනවා සිර ගෙදරක ඇති කියලා. තව විටක කියනවා සුදු වතින් ඉන්නවා කියන. අම්මයි පුංචි අම්මයි හිතනවා භාවනා මධ්‍යස්ථානක ඇති කියලා. තව විටක කියනවා මුහුදෙන් නතර වී කියන සංඥාවක් දෙන. අම්මයි පුංචි අම්මයි හිතනවා බෝට්ටු ගින්වත් පැනලා යන්නේ නැති කියලා 1989 සිට මා හිතනවා අවුරුදු 10කට වඩා වැඩි කාලයක් යන තෙක් මා අද මෙහෙම කියන තෙක් මාවත් වුන් මාගේ මට වෙඩි සද්ද ඇහෙන මානේ මිය ගිපු බව මා පවසන්නේ කාලේ විසින්ම ඒ සටහන් අම්මාගේත් පුංචි අම්මාගේත් හිතෙන් ඈත් වී යන්නේ අවුරුදු 10කට වඩා අධික කාලයක් ඒ විද කොයි සිටි විද කියන බලාපොරොත්තුන් යුතුව ඔවුන් ජීවිතේ ගත කරා 20 ලක්ෂයක් මේ යනකොට ඔවුන්ගේ ඥාතීන් කවර කේද වාචකයකට මුණ දෙන්නේ නැත්ද මාගියා මෙනිෆාම් කඳුරට යුද්ධය අවසන් වුණාට පසු අපට මෙනිෆාම් කඳුරට යන්න බාධා හදලා තිබුණා මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ අපිට මේ ජනතාව පිළිබඳ වගකීමක් තිබෙනවා මන්ත්‍රීවරයෙක් හැටියට මගේ අයිතියක් ජනතාව කොතනද පීඩාවට ලක් වී තිබෙන්නේ කොතනද අසරණ භාවයට ලක් වී තිබෙන්නේ එතන මැදියක් වීම මගේ අයිතියක් ඒ නිසා තමයි මම ජනතාව තෝරාපත් කරලා තිබෙන්නේ මා මෙනිෆාම් කඳුරට යන්න ඉල්ලා හිටියා මා හැතුළු අපේ පක්ෂේ පිරිස ආරක්ෂක මාත්‍යංශෙන් අපිට අවසර දුන්නේ නේ හැබැයි මන්ත්‍රීවරයෙක්වත් නොවන නාමල් රාජපක්ෂ මෙනිෆාම් කඳුරට ගියා අපි බලන් ඉන්න ඔහු යන්නේ කවර හේතුවක් මතද? ඔහු ජනාධිපතිවරයාගේ පුත්‍රයා වීම පමණක් ප්‍රමාණවත් ද කඳුරකට යන්න? අනතුරු අපිට කඳුරට යන්න බැරුණ අපි රහසේ කඳුර ආසන්නයට ගියා. මට එක තාත්තා කෙනෙක් හම්බුණා කඳුර ආසන්නයේදී. කඳුරෙන් එළියට ඇවිල්ලා තිබුණා ඔහු. ඔහු කිව්වා මා තාත්තා කිව්වට මම හිතන අවුරුදු 55ක් විතර ඇති. හැබැයි 50 ओगे सबे आवाज़ से टावड़ा दहरीला, बोत्तां देखा तूना कैरला, सारम उड़टे ऐंदगन, कोटर रेवुले, आक्रमवत कोंडे, तैना तैना पहुनु, मिनिसेक माय त्रिपिट हिटिया, माय वो मुका दुने कीन, ओ एकाक क्यों हुआ? अपि आवश्यान दिया वे पुदु मातलंग मले इंदाल, पुदु मातलंग मले सिटा माय ऐना बीटर, एक पालमक गावी दी, मामत, मगे बिरिंदा, मगे दरुआं दे देना මා එන විට මට නමක් කිව්වා පාලමේ නම් මතක නැහැ එක් පාලමක් ගාවේදී සෙල් වැඩි මගේ බිරිඳත් දරුව දෙදෙනත් මිය ගියා අපි හොයන්න යන්න උන්නේ සෙල් කාගේද කියලා එය හමුදාවේද ඒ එල්ටීටීගේද කියන එක නෙමෙයි විවාදය හැබැයි මිනිසුන් සෙල් වැඩි මිය ගොස් තිබෙනවා පාලම ගාව ඒ තාත්තා මට කියනවා මම එකයි අපේක්ෂා කරා ඒ පාලම ගාවට ගොස් මට අඬන්න ඉඩ දෙන්න අවුරුදු දෙකක් ගත වෙලා අවුරුදු දෙකක් ගත වෙලා එතකොට ඔහු ඉල්ලන්නේ කිල්ලීමයි තමන්ගේ
බිරිඳ මිය ගියපු තමන්ගේ දරුවන් මිය ගියපු පාලම ගාවට ගොස් මටණ්ඩ මට අඬන්න ඉඩ දෙන්න කියා මා ඉදිරිපිට ඔහු අඬනවා මොකද්ද මේ කීත වචන ඒ නිසා වදබන්ධනයට ලක් වූවන් පමණක්ද වින්දිතී නෑ මුළු මහත් සමාජෙම වින්දිතින් බවට පත් වී තිබේ කීත වචකයක් නෙවෙයි අපි මේ ඉක්මෝ යා යුතු නැත්ද ඔබගෙන් අහන ප්‍රශ්නේ ඒක තවත් પરම්පරා ගණනාවක් මේ කීත වචකෙද මුහුණ දී යුතුද 1971 88 89 සහෝදර යුද්ධය මිනිසුන් දහස් ගණන අහිමි වෙලා තිබෙනවා අඩුම තරමේ S1 කඳවුරි හැම කෙනාගේම ඡායාරූපයක් තිබෙනවා හැම කෙනෙකු ඔහු ජීවිතුන් අතර නොසිටියත් හැම කෙනාටම අංකයක් තිබෙනවා හැම කෙනාගේම කට උත්තරයක් සටහන් වෙලා තිබෙනවා හැම කෙනාගේම ශරීර ලක්ෂණ ලියලා තියෙනවා හැබැයි කට උත්තරයක් නැති අංකයක් නැති ඡායාරූපයක් නැති වදබන්ධන ලක්ුණේ කවර ආකාරයද කියලා සොයා ගන්න බැරි දහස් ගණන් මිනිස්සු මේ පොළොව ඇතුලේ තාමත් ජීවත් වෙනවා තාමත් වලදා තමයි මාතලේදී එවිනි මිනී වලක් මතුවුණා එළිය කන්දේදී එවිනි මිනී මලක් මතුවුණා චෙම්මිනි වලදී එවිනි මිනී වලක් මතුවුණා දිවුල පිටියේදී එවිනි මිලි මලක් මතුවුණා මේ මහ පොළොව මිය ගිහපු මිනිස්සුන්ගෙන් සාක්ෂි සටහන් කිසිවක් නැති මිනිස්සුන්ගෙන් පිරිච්ච මහ පොළොවක් තිබෙනවා අතුම තරමේ මතුණාට පටව සාධාරණයක් ඉටු වෙනවද මාතලේ සමූහ ඝාතන මිනිවල පිළිබඳ පරීක්ෂණ පරීක්ෂණ කරපු අධ්‍යයනය කරපු පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෝමදේව මහත්මයා ඔහුගේ වාර්තාවේ කියන ඔහු එක කරේ සැන්විච් ක්‍රමයකට ඒ පුරා විද්‍යාව අධ්‍යයන ක්‍රමයක් සැන්විචස් ක්‍රමය උඩ සහ යට බලන බලලා මැද තියෙන්නේ මොනවද කියලා කොයි කාලෙද කියලා තීරණය කරනවා මිනි සම්බ ඇටකටු සම්බවුණු තැනට යටි කාල පරිච්ඡේදයක් ඇටකටු සම්බවුණු තැනට උඩින් කාල පරිච්ඡේදයක් බල්ලා කියනවා මේ කාල පරිච්ඡේදයට අදාළ වූවන් කියලා. ඔව් කියනවා මොහුන් 1985 95 කාලවකවන්ට අයත් කියලා. උඩ තියෙන්නේ 95ට පසු තට්ටුවක් යට තියෙන්නේ 95ට පෙර තට්ටුවක්. ඔවුන් බැඳ තිබුණු වයර් කෑලි තිබුණා. ඔවුන්ගේ ෂර්ට් වල බොත්තම් ඉතුරු වෙලා තිබුණා. ඒ බොත්තම් කොයි යුගයේද පාවිච්චි කරේ කියලා ඔහු කියනවා. ඔහු ഇതുපු බෝතල් මුඩි තිබුණා. ඒ බෝතල් මුඩි කොයි කාලෙද අවිති කියලා ඔහු කියනවා. ඔහු නිශ්චිත කරනවා මෙය 85ත් 95ත් අතර ආසන්නමසෙ මතක මේ යුගයට අයත් මේ සමුව මිනිවල කියලා. හැබැයි අධිකරණයට වාර්තාවක් එනවා 1948 වසූරිය රෝගයෙන් මොවුන් මියගිය අය කියලා. එහෙම බලනකොට ඔවුන් තාමත් පස් යට සැඟවී තියෙන එක සුබදායකයි කියලා අපි හිතනවා. ඒ පස් යටින් ගොඩගෙන වෙනස් අර්ථකථනයක් දෙනවට වඩා ඉතිහාසයේ සැබෑ ලෙස ලියන යුගයක ඒ ඉතිහාසය ඔවුන්ගේ ශරීරවලින් මතු කරගන්න අවස්ථාවක් ලබා ගන්න තෙක් පොළොව යට සැඟවී සිටීම වඩාත් යෝග්‍යයි කියලා අපි කල්පනා කරනවා. දැන් මේ උතුරු පළාතේ යුද්ධය නිසා ඇති යුද වැන්දඹුවන් ගාන 45000ක් වෙන යුද වැන්දඹුව. අම්මත් තාත්තත් අහිමි ළමයි 2500ක් ඉන්නවා. හමුදා සොල්දාදුව 28000ක් මිය ගියයි කියලා කියනවා. ඔවුන්ගේ බිරිඳෑවරු, ඔවුන්ගේ දරුවන් මොකද්ද අපිට ඉදිරිපත් ඉදිරි කොට තියෙන කේද වාචක. S1 කඳවුරේදී නාත් කියන චිත්‍රශිල්පියා කියනවා මාව වදබන්ධින් ලක් කරන්නේ මොකටද මම මොකද්ද කරේ එක වෛද්‍යවරියක් ඒ වද කඳවුරට කියනවා වෛද්‍යවරියකින් ඇය කඩා කප්පල් ක්‍රියාවන්ට සම්බන්ධය කියලා ප්‍රශ්න කරනවා ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා ඇය CIA සම්බන්ධයි ඇය KGB ඔත්තු සේවයට සම්බන්ධයි නැතිනම් ඇය වියට්නාමයේ සතුරෙකුට සම්බන්ධයි සතුරු ව්‍යාපාරයට සම්බන්ධයි සමවෙන්. කාම්බෝජයේ සතුරු ව්‍යාපාරයට සම්බන්ධයි කියලා එකෙන් ගත යුතුයි කියලා. ඔහු කියනවා
ඇය කිව්වා කියලා ඇය CIA කියලා කටතාපෙක් කිව්වා නාත්තහන ඔබ විශ්වාස කරාද කියලා විශ්වාස නොකරන්න හේතුවක් නැහැ අපි ඒක විශ්වාස කරා එතකොට මේ කිසිවකට සම්බන්ධ නොවුණු උතුරේ දකුණේ මිනිස්සු මිය ගියේ ඔවුන් ජාතිවාදයට අවුල් වුණේ නේ ඔවුන් බලේ විනි ජාතිවාදී වැපුරු වෙන්නේ ඔවුන් බලය ආරක්ෂා කරන්න ජාතිවාදී වැපුරු වෙන්නේ ඒ ජාතිවාදී වපුරපු බලේ විනි මේ දේ කරපු පිරිස් වෙන අතකෙද්දී ඒට කිසිසේත්ම සම්බන්ධ වුණු මහා මිනිස් සමූහයක් මිය ගොස් තිබෙනවා අපි අවසන් කළ යුතු නැද්ද මේක අපි අහන්න කයි වඩාත් මානවවාදී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වඩාත් නිදහස්වාදී මනෝභාවයක් සහිත මිනිසුන්ගින් පිරි සමාජයක් අපිට ඕනේ නැද්ද ඉතින් අපි ඔබෙන් අහන්න මා වර්තමාන දේශපාලනට ගිය චුට්ටි කෑල්ලකට ජනවාරි මාසේ 8 වෙනිදා අපේ රටේ ජනාධිපතිවරණයක් පැවැත්වුවා අර වදකඳුරේ නාත්ගේ හෘද සාක්ෂිය වගේම වදකයන්ගේ හෘද සාක්ෂිය අවදි වෙනවා ඔහු ගැලවෙන්න අප්‍රමාණ උත්සාහයක් දරනවා අපිට ඒ වෙලාවේ තේරුනේ හිම අප හිතුවේ හිම අපිට උගන්වා තිබුණේ හිම අපිට බල කර සිටියේ හිම එසේ නොවේ නම් අපිට දඬුවමක් ලැබිය යුතු තිබුණා ඔහු උත්සාහ කරනවා අඩුම තරමේ වර්තමානයේවත් ඔහුගේ හෘද සාක්ෂියට සවන් දෙන්න නාත්ගේ හෘද සාක්ෂිය වගේම වදකයාගේ හෘද සාක්ෂියත් ප්‍රශ්න කරමින් තිබෙන ජනවාරි මාසේ 8 වෙනිදා පරිවර්තනය කරි ආණ්ඩු වෙනසක් සිද්ධ වුණා බලයට පත් වූ ජනාධිපතිවරයා කිව්වා ඔහු ජයග්‍රහණය කරේ නැත්නම් අඩි 6ක් එන පොළවේ අඩි 6ක් ඇතුලේ ඔහුත් ඔහුගේ දරුවන් ඉඳ තිබුණයි කිව්වා එන් කියන්නන් කවරක්වත් නෙවෙයි ඔහු මරා දෙමීමට ඉඩ තිබුණා ඔහු පමණක් නෙවෙයි ඔහුගේ පවුලේ අය නංගේ ජනවාරි මාසේ 8 ඔහුගේ හෘද සාක්ෂි අද එහෙම කොහොමද වෙන්නේ අඩුමතරමේ වදකයන්ට තිබු හෘද සාක්ෂි මිනායකයන්ට තියෙනවද සමෝබකින් අද කොහොමද එක නාම යෝජනා පත්‍රයේ එකට තරඟ වදිමින් එකම වේදිකාවේ ජනතාවගේ හෘද සාක්ෂියට පිටුපාමින් වැඩ කරන්නේ නායකයන්ට හෘද සාක්ෂියක් නැතුව රටකට හෘද සාක්ෂියක් හදන්න බෑ අඩුම තරමේ නාත්තත් කාන්තත් මේසයක් ඉදිරිපිට ආලෝකයේ තියෙන තැන කතා කරන්න පුළුවන් ना तमंगे प्रश्न के वदकया उखान तमंगे तत्व के ओंट आलोके मेस्य किद्रिपिट कथाकरण पुल मे नायक अंट आलोके कथाकरण बे मे दिन्न मुनगे हेन्नुन कलुवरी दिन्नटम मुन बलन्न बे सह दिन्नटम एंदिवत नुतुबिन्नुन ओंट मुनगी है ओंट मुनगी है मुनगेसी है के कलुवरी पमनाई नाथ साक्षी खान हृद साक्षी अपे राटे नायक हृद साक्षी अवधि एक हृद साक्षी राट विनस्कर अभी हे इतिहास सिधुवीं तिबिनम इवंद प्रस्तुत अन्वेवी कव्यकुट कव्यक्लियावंद विषय बीज अन्वेवी सिनेमा कर्वट चित्रपट कदन एवं वस्तु बीजन वेवी नवकथा करविकुट नवकथा वक्लिया इतिहास सिद्वीं इतनी केलवरी वेदुने इतिहास सिद्वीं सिद्वीं बवट पत् नुवि यट पत् नुविन्नम अपी वगिंग अद्य किम लभागति सिद्वीं मलिंग अपी अद्य किम लभागने नेत्तम ए हुदु सिद्वीं मितराय वाहन अगील मार्ग कहपुन सिद्वीम पोटिकोले कोच गलग्यव सिद्वीम एवं सिद्वीम मलिंग केलवर नोवि अद्दकी बवट पत्कर गण नाम अपी वगिम पाड़ मिगन गति
මේක කිලින් මැෂින් කැමරූච් වල ලංකාවේ කිලින් මැෂින් එක මම කියන දේ චුට්ටක් අපේ රටේ වකුගඩු රෝගේ හේතු කොටගෙන ගිය අවුරුද්දේ මේ ගිහිලා තිබෙනවා 23183 ඒ කියන්නේ දවසකට 64 දිනයි හෘද රෝගේ හේතු කොටගෙන ගිය අවුරුද්දේ මිය ගියස් තිබෙනවා 39420 ඒ කියන්නේ දිනකට 108 දිනයි පිළිකා රෝගේ හේතු කොටගෙන ගිය අවුරුද්දේ මිය ගොස් තිබෙනවා 93322 ඒ කියන්නේ දවසකට 250 වාහන වල හැප්පිලා මිය ගොස් තිබෙනවා ගිය අවුරුද්දේ 2920 ඒ කියන්නේ දවසකට 8 දිනයි වකුගඩු රෝගයෙන් දවසකට 64ක් මියෙන හෘද රෝගයෙන් දවසකට 108ක් මියෙන පිළිකා රෝගයෙන් දවසකට 256ක් මියෙන වාහන වල හැප්පිලා දවසකට 8 දිනක් මියෙන මේක ක්ලින් ෆීල්ඩ් එකක් නෙවෙයිද අපි ඔබගෙන් වදකයන් විසින් වදබන්ධන ලක් නොකලට සමාජ අයිතිවාසිකම් විසින් වදබන්ධන ලක් වෙමි මිනිස්සු මියේන පිළිකා රෝගයට බෙහෙත් ගන්න නැතු හෘද රෝගයට පපු ඔපරේෂන් කරගන්න නැතු වකුගඩු රෝගයට බෙහෙතක් හොයාගන්න නැතු රටේ විනයක් නීතියක් හොයාගන්න බැරුව මාර්ග අනතුරු මියේන ඒ නිසා මිය ගියපු මේ යමින් තිබෙන රටක් අපිට ඉතුරු වී තිබෙන ඒ රට තුල වඩාත් මානවවාදී නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩනැගීම අපි අධ්‍යක්ෂකෙම උකහාගත යුතුයි ඒ නිසා සිදුවීම් ලෙස යටපත් වෙන්න ඉඩ නොදී සිදුවීම් පාඩම් ලෙසගෙන ඒවා අපේ සමාජයේ ප්‍රගමණයට අධ්‍යක්ෂකින් බවට පත් කරගමු ඒ සඳහා මේ සංවාදය විවෘත කරගමු කියන ආරාධනය කරමින් මම නතර වෙනවා භූමි ස්තුතිය හැම දිනකටම